අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතිං ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතිං ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති න්න ඒ උදෙස ඔන්න ඔබේ බලාපොති සිද්ධ කරගන්න ඔන්න වසරේ මාසාටක් සම්පූර්ණිවර ගොස් මාසයත් ඉවරයි. ඔන්න නමනි මාසේ සැප්තැම්බර් මාසේ උදාවෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලක්ගෙන කොමදල් කතා කරම අපි සැතැම්බර් මාස විශේෂත්ය තින ගොඩදනීමට මෙසේච් කර තිබ මේ දේශපාලනාව කියන්න ඇද්ද කියලා නැමෙම දේශපාලනාව කියන්න නොකියන්න හේතු කීපයක්තන මොද මේ හැම දේශපාලන මතයම නියෝජන කරන මගේ බලාපලාහන ඉතින් අපේ රටේ පුරුද්ධත්තියෙන සාමාන්‍ය තමන් අකමැති කෙන ඉදිරිවා තමන් කැමති කෙන පරදිනකම් අර ඒක ඇත්ත නැත්තන මේ අදාළවෙන් ජෝතිෂ්‍යමය විග්‍රහයකෝ මොකක් හෝ කියන කෙනා ගැන බයි දැකතෙන නිසා ඒක එක හේතුව. ඒවගේම ඔය අනිත් එකන ඉදිරිපත්වන අපේක්ෂකෙන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ෝ නැතුව නිකං අර අනාගණ්ඩ අනාවක් කියන්න අවශ්‍යනය හෙනෙක් නිසා අපි ඒදේ ගැන නොසිතයි මොකද හොඳින් තේරුම්ගන්න කවුරු පාල ඔබ කවබ හොඳ බලාපොරතියන් කවරු පාල දවත් සීයට අසුවක්ම ඔබේ ඉදිරිගමති ඔබ ඇත ඒක මත තියගන්න මොද අපේරට ගොඩක් වරදිෙන් හේතුමික අපි නායක පත් කරගත්ත කියලා සීර සීයක් කොහෝ ඇයිදේ ඉටු කරනතුරු බලායිඳීමනම ඒදේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්සීම සියයට විස්සයි කරගත්ත අපේ ජීවිත ඉතුරු සියල්ලම සියයට අසුවමති ඔපිය ඇති නිසා කවරු පාලනය ගත්තත්කමක්න ඔබ ඔබේ ගමනයන්ද මොකද මොන තරන් අසාර්ථ කාල සිමා තුළ වනත් මොන තරන් පීඩාකාරි කාල සිමතුළනත් හරි විදිර ජීවිත දිනු මිනිසු ඕන තරගන්න එනිසා මේ කෙනෙක් හිතනවන අසාර්ථක තමාගේ අසාර්ථකවීමට හේතුව වෙනත් අය කියලා එතන තම ඔබේතිය ලොකම ගැටලු කාගත් මත තමන්ගේ අසාර්ථක භාවගෙන හිතල වැඩන්න මොද අසාර්ථක තමන් දැ ඔබ අසාර්ථකුණා කියලා ඔබට ජීවිතේ වැටනා කියලා ඔය කවුරුත්වෙනවා ධනේ අපි හින්දයි ඔබ අසාර්ථක වුණේ එනිසා මන්දැන් උදවකරන ඔබ ගොඩයන්න කියලා එනවද නැහැ එනම් අසාර්ථකනු තමන්ට එන අසාර්ථ නොවීන්නත් සාර්ථක වෙන්නත් සනිකරම අතේ තියෙන ඔබේ වෙන කාගෙවත් නෙමේ අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමනෙන් කායික්වත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතින් මිනිසුත් එක්ක රණ්ඩු වෙන මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා කාටවත් හානියක් නොවන පරිදි කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැත්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක් ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැලින් දෙපා ඔබ මේ වැඩසටහන අහන්න තියෙන මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව මොකද්ද වෙන්නේ මේ මොනවා මෙන්න මේ කාලේ අසුබයි මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි වුණාට සුබයි කියලා ඔබ ඉහිලින් තියනනේ මට අවශ්‍ය වෙන්නේ අසුබ නම් කොතනද අසුබ එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද එන්නේ ඒ වගේ කතා බහක් යන එක නිසා ටිකක් දීර්ඝ වෙනවා නිකන් ආවට ගියා නිකන් පලාපල කියලා තේරුමක් නැහැ ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක් මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද මොන අපල උපද්‍රවකාරී තත්ත්වය මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ. දැන් මේ කේන්සටහන් තුල මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුබ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිතුරු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනතරම් අබ්බැහි වෙලා ඉන්න පහම් වෙලෙම දවස ගානේ පලාපලා හා ඒවා කී කී ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්ින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත් ගත්තා ඔබ ඔබගේ ජීවිතයක ගෙනියච්චා වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නෑ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනටට ඇබ්බැහි වෙනවනම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහන්. රාශි චක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති කුජ ග්‍රහයවත් අඟහරු ග්‍රහයව මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් මේ න්‍යායබුවන්. ඉතින් මේ 2024 වසරේ සැප්තැම්බර් මාසේ නැත්නම් 9 වෙනි මාසයේ කුජ හිමි මේෂ ලග්න හිමියන්ට කොහොමද කියලා අපි දැන් කතා කරමු. ඒ විශේෂයෙන්ම මේ මාසයේ ආරම්භ වෙන මොහොතේ මාසයේ උදා වෙන මොහොතේදී මේෂ ලග්න හිමියන්ට පැවති ග්‍රහ ගෝචර ගැන විශේෂයෙන් පවතින ග්‍රහ ගෝචර ගැන මුලින්ම කතා කරොත් විශේෂ වශයෙන් ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය ඔබගේ තුන්වෙනි භාවය තුළ තමා තැන්පත් වෙලා ඉන්නේ මිථුන රාශිය තුළ.
ඒ වගේම ගුරුග්‍රහය ඔබගේ දෙවැන්න තුළ වෘෂභ රාශියේ තැන්පත් වෙද්දී ඔන්න බුධ ග්‍රහය සහ චන්ද්‍රයා ඔබගේ හතරවෙනි භාවයේ තැන්පත් වෙනවා. ඒ වගේම රවි ග්‍රහය ස්වක්ෂේත්‍ර භාවයෙන් ඔබගේ පස්වැන්න තුළ ගමන් කරද්දී සිකුරු ග්‍රහය නීච භාවය තුළ ඔබගේ හයවැන්නේ කේතු සමග සංයෝග වෙනවා. ඒ වගේම 11වැන්න තුළ ශනි ග්‍රහය වක්‍ර භාවයෙන් ගමන් කරද්දී රාහු ග්‍රහය ඔබගේ 12වැන්නේ තැන්පත් වෙලා ඉන්නවා. මේක තමයි මාසයේ ආරම්භය වෙන මොහොතේ මේෂ ලග්නෙමෙන් පවතින ග්‍රහ ගෝචරය. නමුත් මේ මාසයේ දින කීපයකදී ග්‍රහ මාරුම් කීපයක්ම සිද්ධ වෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා 20 වෙනිදා වගේ වෙද්දී සෑහනදුට මේ තියෙන ග්‍රහ පීඨීම් මේ தત્ත්වය සම්පූර්ණයෙන්ම සෑහනදුට සම්පූර්ණයෙන්ම කියන්න බෑ සෑහනදුට වෙනස් වෙනවා. ඉතින් මේ தત્ත්වයන් තුළ මේෂ ලග්නෙමෙන් මේ මාසයේ කොහොම වේද විශේෂ වශයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ ඔබ සැලකිලිමත් යුතු කාරණා කීපයක් තියෙනවා. මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයකින් මේ හොඳ කාල තත්ත්වයකුත් තියෙන ඔබ තුළ යම්කිසි ප්‍රබල පෞෂමත් තත්ත්වයන් යම්කිසි ආකාරයේ එඩිතර භාවයක් යම්කිසි ආකාරයකින් ආඩම්බර ගතියක් පෙන්වුම් කරන කාල පරිච්ඡේදයක්. මේ කාල සීමා තුළ ඔබට යම්කිසි ආකාරයක ඔබත් එක්ක වැඩ කරන නැත්නම් ඔබගේ යටතේ වැඩ කරන විශේෂම රැකී රක්ෂා ස්ථානය තුළ නැත්නම් ව්‍යාපාර තුළ ඔබගේ යටත් සේවක සේවිකාවන් ඔබට යම්කිසි බියක් දක්වන ඔබට යම්කිසි ආකාරයකින් නතු වෙලා වගේ ඔබට යම්කිසි ආකාරයකින් අර ඔබ වටා ඔබට අවනත වෙලා ඉන්න පෙළඹෙනවා. හැබැයි මේ දේවල් තුළ ඔවුන් අර තියෙන ඔබට තියෙන බයට ඔවුන්ගේ රැකියාවට නැති කරගන්න තියෙන බයට තමයි හැම තත්ත්වයන් තුළ ඉන්නේ. මොකද හේතුව ඔබ තුළ යම්කිසි ආකාර මේ කාලේදී ආවේගශීලීත්වය අර අනවශ්‍ය ෂණික කිපීම හේතු කොටගෙන හැම වෙලේම ඔබ ඔබගේ යටත් සේවක සේවිකාවන් තලා පෙළන්න පෙළඹෙනවා. අනේ නිසා අර බයට රැකියාවට තියෙන නැති වෙයි කියලා බයට ඔවුන් ඔබට නතු වෙලා හිටියට හැම වෙලේම ඔබ ගැන ඉන්නේ අර එතරම්ම යහපත් ප්‍රතිරූපයක් තුළ නෙමෙයි හිතින් බැන බැන තමයි ඉන්නේ. අනේක නිසා මේක මේ කලබල වෙන්න එපා. මේ ශලග්නිය මේක හොඳට තේරුම් ගන්න. මේ කාල පරිච්ඡේද තුළ ඔබ තුළ තියෙන යම්කිසි ඉවසීම ටිකක් වැඩි කරගන්නා වගේම අන් අය වෙලා දැකීම අන් අය පහත් කොට සැලකීම නිතර අනිත් අයට දෝෂාරෝපණ එල්ල කිරීම තුළ යන්න එපා. මොකද ඒ තේව තුළ අනිත් අය කියන්නේ සේවක සේවිකා විශේෂයෙන්ම නැත්නම් ඔබ රැකියා කරන ස්ථාන යටත් අය ගඩවා ගොඩාක් දුරට අර ඔබට නැතිදෙන ඔබව විවේචනය කරන්න යම් තාක් දුරට අර උත්සාහයෙන් උනන්දුන් නැතුව අර ඔබට පාඩු වෙන විදිහට වැඩ කරන්න පෙළඹෙනවා. සමහරක් වෙලාවට දැන් ඔබ ව්‍යාපාර කරන මේෂ ලග්නෙම වෙන්න ඔබේ ව්‍යාපාර ස්ථානයේ වටිනා කියන දේවල් කඩා බිඳලා දාලා මේ වැරදි මේ කරනවා නේද මොකක් හරි ගැටලුවක් කියලා කරනවා කියලා අර ඔබට අලාභහානි ඔබට ඇඟට නොදැනෙන්න කරන්ද ඔවුන් පෙළඹෙන කාල පරිච්ඡේදය. ඒ නිසා පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදය තුළ ඔවුන් එක්ක වැඩ කරද්දී අර යම්කිසි ආකාරයකින් කරුණාවන්ත ආකාරයෙන් ඉවසීමෙන් හැම වෙලෙම ඔවුන්ගේ ගැටලු තියෙන්න පුළුවන් ඔවුන්ගේ ප්‍රශ්න දෙන්න පුළුවන් ඒ වගේ දේවල් ගොඩාක් දුර ඔබ අර උපක්‍රමශීලීව ඔවුන්ගේ හිත නොරිදෙන පරිදි කියලා දීලා යම් තාක් දුරට ඔවුන්ට ඔබ ගැන තියෙන හොඳ යහපත් වැටහීමක් එක්ක යන්න ඔවුන් එක්ක අර ඔබ ඉන්නවනේ ඔබ ඔවුන්ට සේවකයෙක් ලෙස නෙමෙයි සලකන්නේ ගොඩාක් දුරට ඔබ ඔවුන් එක්ක අර හිතවත්කම තුල කටයුතු කරන ඔය වගේ හැඟෙන ආකාරයට උපක්‍රමශීලීව කටයුතු කරන්න වග බලාගත යුතුමයි. නැත්තම් ඔබ අර යම් තාක් දුරට අර විහිං ප්‍රතික්ෂේප වෙන්න ඔබ ගිහින් තනි වෙන්න හේතු කාරණා නේ. මේක මේ ඔබ යට සේවක සේවිකා නැත්නම් ඔබගේ යටතේ වැඩ කරන අය පමණක් නෙමෙයි. ඔබ එක්කට ඔබ තුළ සමව වැඩ කරන අය නැත්නම් ඔබ ඉහළ අයත් එක්ක වුණත් මේ කාල සීමා තුළ නිතර නිතර ওই බහින් බස් වීම ඔබේ මතේ පමණක් පිහිටා කටයුතු කිරීම තුළ ඔන්න අනිත් අයත් එක්ක ආරවුල් ගැටලු ඇති කරගන්න නිතර නිතර තමන් හරි තමන් කැමති දේ විතර හිතුවක්කාරීව කරන්න පෙළඹෙනවා. කවුරු මොන දේ කිව්වත් ඒක පිළිගන්නේ නැහැ. තමන්ට කැමති දේ කරනවා. අන්න ඒ දේ තුළ ඇති වෙන ප්‍රශ්නවලදී ඔබට තනියම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ මැද භාගයේ වෙද්දී ඔබ නිකන් අර තනි වෙච්ච එකතේ ඔබටම දැනෙනවා. ඔබත් දිහිල්ලා කට්ටියෙන් ඈතල මට මේ හැමෝත් එක්කම එකට වැඩ කරන්න බෑ. මේ දේ අතරින් ඉන්න මම තනියම වැඩ කරනවා. මං තනි වෙනවා. මං කවුරුත් නැහැ. අන්න ඔය වගේ තත්ත්වයක ඔබට හිත දැනෙනවා. විහිං ඔබ හුදකලා වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒක නිසාවෙම මේෂ ලග්න හිමියා පුළුවන් තරම් මේ කාල සීමා තුළ ඔබ තුළ තියෙන අර අහිමිවික නම්මශීලී භාවය අනිත් අයට ඇහුම්කන් දෙන භාවය පොඩ්ඩක් ඇති කරන්න. අනිත් අයට ඇහුම්කන් දෙන නම්මශීලී වෙනවා කියන්නේ ඔවුන් කියන හැමදේම කරලා හා කියන ඔළුව නමාන ඉන්න එක නෙමෙයි. අර ඔවුන් කියන දේ තුළත් ගත යුත් තරණ ඔවුන්ටත් ඇහුම්කන් දීලා යම් තද්දොට අර ගහෙන් ගෙඩියෙන්නාගේ වචන නොකිය අර මේ හිත රිදෙන පරිදි දේවල් නොකිය හොඳ ඉවසීමේ කටයුතු කරලා ඔවුන් එක සාකච්ඡා කරලා ඔබගේ අදහසත් එතනට කියලා තේරුම් කරලා දීලා ඔබට දැනෙන දේ අන්න ඒ දේ තුලත් ගත යුතු ප්‍රමණක් අරගෙන අර අනිත් දේ බැහැර කරලා ඔබේ දේ තුලත් යමක් එකතු කරලා කටයුතු කරන්න ඉවසීමෙන් කටයුතු කරන්න මේ මාසය තුල මේෂ ලග්නෙ මේ වග බලාගත යුතුම වෙනවා. මේ කාල සීමා තුළ මේ යම්කිසි ආකාරයක ලැබීම් කියන කාරණා තුල ඔබට මේ කාලේ ඒ තරම් අයහපත් කාලයක් නෙමෙයි. ඔබට යම්කිසි ආකාරයකින්
ඔබට අර අවශ්‍ය කරන දේ තුළ යම් කිසි ආකාරකින් ඉපීමක් කරගන්න පුළුවන්. ඒ වගේ මේ කාල සීමා තුළ කියන්නේ පහුගිය මාසවලට සාපේක්ෂව යම් කිසි වැඩි මුදලක් යම් කිසි වැඩි ඉපීමක් කිරීමට ඔබට රැකිරක්ෂා ව්‍යාපාර තුළ කරන්න පුළුවන්. මොකද ව්‍යාපාර කටයුතු තුළ උනත් යම් කිසි ලාභ ලැබෙනවා. හැබැයි ඒ දේවල් අර ඔබට ස්ථාවර තුළ ඉතිරියන්නම් කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ කාල සීමා තුළ ඔබ තුළ සිදුවෙන අනවශ්‍ය වියදම් යම් කිසි ආකාර ඔබ නොපැතූ ආකාරයේ බලාපොරොත්තු නොවුණු වියදම් වැඩි වෙන කාල පරිච්ඡේදය. මොකද මම ඔයාලට කිව්වා ඔබ යම් කිසි ආකාරයේ ව්‍යාපාරයක් කරනගෙන ඉන්න ඔය මේ ව්‍යාපාර ස්ථානය තුළ යන්ත්‍ර ශූත්‍ර කැඩෙන්න බිඳෙන්න ඒ දේවල්ට හානි වෙන්න ඒ වටේ රෙපයා කරන්න සිද්ධ වෙන වාහනවල අනතුරු සිද්ධ වෙන වගේ වාහනවල ප්‍රශ්න ගැටලු ඇති වෙන්න හේතු කාරණා දෙනවා. අන්න ඒ තත්ත්වයන් තුළ ඔන්න අතේ තියෙන මුදල් වැය වෙන්න හේතු කාරණා දෙනවා. ඒක නිසා මේ කාල සීමා තුළ ඒ ගැන ටිකක් සැලකිලි මතන. මොකද හේතුව ඒකටත් හේතු වෙන්නේ ගොඩාක් දුරට දැන් ඔබ වාහනය පාවිච්චි කරන ගමන් අපි උදාහරණයක් ගත්තා. ඒ ගැන යම් කිසි ආකාරයක සලකලා බලන්නේ ඒ වාහනය ගැන තියෙන ගැටලු කරත දැන් සුළු තියෙන ගැටලු ප්‍රශ්න ලොකු වෙනකන් ඉන්නවා. සමහරක් වෙලාවට නිවැරදි වෙලාවට ඔයිල් මාරු කරන මතක් වෙන්නේ නැහැ. ඒ දේවල් බලන්නේ නැහැ. රේඩියේටරේ වතුර බලන්නේ නැහැ. අන්න ඔය වගේ තත්ත්වයන් තුළ ඔය වාහනවල ගැටලු ඇති වෙනවා. එහෙනම් ඔබ ඒක සැලකිල්ලෙන් ඉගෙන කටයුතු කරොත් ඒ දේවල් වළක්වා ගන්න හැකියි. අපතන මේ කාලේ දුර ගමන් බිම යනවනම් ගොඩාක් දුරට සැලකිලිමත් වෙන්න ඔය යන ගමන් බිම තුළ යන වාහනවල ගැටලු මතුවෙලා ඔබට යම් කිසි අර කාලය නැස්ති වෙන්න ඒ වගේ මුදල් වැය වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒක නිසා සමහරක් වෙලාවට ඔබ යන ගමන තුළ ඔබ අරමුණු වෙන කාරණාව ඉෂ්ට සිද්ධ කරගෙන ඉන්න බෑ. මොකද හේතුව යද්දි අතරමඟදී වාහනේ ගැටලුවා. එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් අනතුරක් මේ කාලේ ඔබට හදිස්සි වේගයෙන් වැඩ කරන ආවේගශීලී අන්න ඒව හේතු කරගෙන අනතුරු සිදු වෙන්න වාහන අනතුරු සිදු වෙන්න ප්‍රබල ඉඩකඩක් පාදන නිසා මේ වෘත්තීය කටයුතු තුළ ගමන් බිම යද්දි ගොඩාක් ප්‍රවේශම් වෙන මේ කාල සීමා තුළ අනතුරු වීම හැකියාව දෙන ඔබ රියප් ධාවනය කරනවා නම් ටිකක් කල්පනාකාරීව වේගය ටිකක් අඩුවෙන් යන තරමට හොඳයි. පුළුවන් තරම් වෙන කෙනෙක් ඒ රියදුළු වසුන තියලා ඔබ යනවනම් මේ කාල පරිච්ඡේදය ඉතා යහපත් නැත්තම් අනතුරු සිදු කර ගන්නවා වගේම ඒ අනතුරු තුළ ඇති වෙන දේවල් තුළ ඔන්න බයින් බස් වීම වෙලා ගැටුම් ඇති වෙලා නීතිමය කාරණා පවා ඇති වෙන්න එන ඊටවට ඒව තුළත් කාලය නාස්ති වෙන්න ප්‍රශ්න ඇති වෙන්න පොලිසිය උසාවි ගාන යන්න රෝහල් ගත වෙන්න රෝහල් ගාන යන්න හේතු කාරණා සිද්ධ වෙනවා. ඒවට වන්දි ගෙවන්න සිද්ධ වෙන තත්ත්වයන් සිද්ධ වෙනවා. ඉතින් මේවා මේ ලොකුවට කියන්නේ ඔබව මානසික ඇදවට්ටන්නවත් ඔබේ මනස කඩවට්ටන්න නෙමෙයි නේ. මේ දේවල් ඔබ කලින් දැනගත්තාම ඒ වගේ තත්ත්වන් තුළ ඔබ ප්‍රවේශංකාරී වෙනවා. අනතුරක් නොවෙන්න වාහන පදවනවා නැත්නම් වෙන කෙනෙක් ලව පදවනවා. අනතුරක් වුණත් පුංචි ගැටලුවක් වුණත් ඔය බහින් බස් වීමට ලොකුට රණ්ඩු සරවල පැටලෙන්නේ නැතු ඉන්නවා. ඒකයි වී යුත්තේ. නැතුව මේ දේවල් කියලා ඔළුව අවුල් කරගෙන ඉන්න එක නෙමෙයි. මේ තත්ත්වය ගොඩාදුර මේ සැප්තැම්බර් මාසයත් ඔක්තෝබර් මාසයේ සති දෙක තුන තුළ පවතිනවා. ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශංකාරීව කටයුතු කරන්න ඉක්මන්කාරී නොවි කලබල නොවි ඉවසීමෙන් කටයුතු කරලා ඔන්න මේෂ ලග්නෙමියා මේ කාල සීමා තුළ උත්සාහ දරන්න. අර තමන් කියන දේ පමණයි හරි තමන් විතරයි හරි කියන මතේ නොපිහිටවා යම්සියා කරන අනිතර තැහුම් ගන්දිල කටයුතු කරන වඩා යහපත් මේ කාල සීමාව තුළ. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුළ ටිකක් මේ කාලේ අර පැවිදි කාලයක් තිස්සේ පැවිදි ඔය මොකක් හෝ නීතිමය ගැටලුකාරී තත්ත්වයක් නැත්නම් මොකක් හෝ අර ඔබට තිබිච්ච ගැටලුවක් ඔන්න මිදෙන කාලයක් නීතිමය ගැටලු තුළින් ඔබට සහනයක් අත් වෙන කාලයක් කාලයක් තිස්සේ පැවතිවිච්ච නැත්නම් මේ කාල සීමාව තුළ ඔබට උරුම වෙන්න තිබිච්ච දෙයක් වන්නේ යම්කිසි දේපලක් ඉඩකඩම වාහනයක් තුළ ඔය ලිපිලේඛන තුළ ගැටලුවක් මතුවලා තිබ්බනම් යම්කිසි ආකාරයකින් නැත්නම් ඔය බූදල් නඩුවක් තිබ්බනම් එහෙම නැත්නම් යම්කිසි ආකාරයකින් මොකක් හෝ දෙයක් තුළ ඔබට ලැබියුත්ත ප්‍රමාද වෙන්න මොකක් හරි නීතිමය ගැටලුකාරී තත්ත්ව තිබ්බනම් අන්න ඒ දේවල් නැති වෙලා ඔන්න ඒ තත්ත්වේ ලැබෙනවා. මේ කාල සීමාව තුළ ඔන්න ඔබ බලාපොරොත්තු නොවුණු යම්කිසි ආකාරයකින් මුදලක් ධනයක් ලැබෙන කාල පරිච්ඡේදය කියන්නේ බලාපොරොත්තු නොවුණු කෙනෙක් අදහස් කරන්නේ රහසින් කඩාපාත් වෙන ලොතරැයි ජයග්‍රහණ ඒව නෙමෙයි. ඔබට යම්කිසි දෙයක් ලැබෙන්න තිබිලා ඒ දේවල් මොකක් හෝ බාධයක් ලෙස ලැබෙන එක නැවතිලා අන්න ඔබ ඒක අතහැරලා දාලා තිබ්බා ඇති. එහෙම නැත්නම් ඔබ කාට හරි ණයක් දීලා තිබ්බා. ඒ දේවල් ලැබෙන්නේ නැහැ වුණේ ඔබ අතහැරලා දාලා තිබ්බා. ඔය වගේ ඔබ බලාපොරොත්තු නොවුණු වෙලාවක අන්න ඒ වගේ දේවල් ලැබෙනවා මේ මාසය තුළ විශේෂ වශයෙන්ම. අන්න ඒ සඳහා මේ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ඒ වගේ දේවල් තියෙනවා. පොඩ ඒ පැත්තට ඔබේ අවධානය මිදිලා තිබ්බනම් අවධානය යොමු වෙලා පොඩ්ඩක් යොමු කරලා ඒවට සූක්ෂමව කලබල නොවි කටයුතු කරන්න වග බලා ගන්න. අර මේ කාලේ උපක්‍රමශීලීව හීන්නුලෙන් වැඩේ කරගන්නවා කියන්නේ අන්න ඒ වගේ දේවල් තුළ සමහර කාලේ මේ නීතිමය ගැටලු ඇවිල්ලා නඩු යන දෙයක් තුළ ගිහිල්ලා පොඩ්ඩක් ඒ අදාළ ඒ අනිත් කෙනත් එක්ක කතා බහ කරලා ඔන්න යම්කිසි අර සැලසුම් සහගතව යම්කිසි උපක්‍රමශීලීව කතා බහ කරලා අර අගති අඩු ලෙස ඒ දේවල් ඔබට වළක්වා ගන්න හැකියාව පදන. ඒ දේවල් සමතේකටපත් කරගන්න හැකියාව පදන. අන්න එතකොට ඒ දෙගොල්ල දෙමු ගිහිල්ලා ඒ නඩුව ඉල්ලාස් කරගන්න. එහෙනම් ඔබට හානියක් නොවන දෙයට ඔබට යම්කිසි ආකාරයක ඔබේ බලාපොරොත්තු දේ ඇත් කරගන්න අන්න හැකියාව පදන. එහෙනම් මේ වෙලාවේ යම්කිසි ආකාරකින් ආවේගශීලීත්වයෙන්වත් නැත්නම් අර චණ්ඩිකමින්වත් විසඳගන්න නැතුව මේ හිමින් සීරුවේ කතා බහ කරලා
අන්න උපක්‍රමශීලී විසඳා ගැනීම හැකියාවක් පවතිනවා. ඒක නිසා මේෂ ලග්න හිමියෝ උත්සාහ දරන්න ඒ තත්ත්වයන් තුළ යන්න. එහෙම වුණොත් ඔබට සහනයත් වෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබගේ දැන් ඔබ ව්‍යාපාර කරනවා නම් නැත්නම් ඔබ රැකියා කරනවා නම් අර ඔබ රැකියා කරන ස්ථානය තුළ ඔබ සම්බන්ධ විශේෂ මූල්‍යමය සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් අන්න විශේෂයෙන් මේ රැකියාවේ යම්කිසි ඒ තත්ත්වයන් තුළ වියහිදන් ඉහළ යන තත්ත්වයක් පෙන්වන ගුණ යම්කිසි ආකාරයෙන් මුදල් නාස්ති වෙන හේතු කාරණා වෙන ඊටකට පවතිනවා. ඔබේ ව්‍යාපාරය තුලත් මේ කාල සීමා තුළ වියහිදන් වැඩි වෙන කාලය මං කියන යන්ත්‍ර සූත්‍ර කැඩෙනවා ඒ වගේවත් වෙන අතරව අර ඒ යම්කිසි අනවශ්‍ය වියදම් බහුල වෙන කාල පරිච්ඡේදය. එන්නේ ඒ නිසා මේ වියදම් තුළ නියම්සි සැලසුමක් ඇතුව මුලින්ම කියන්න හිටපු දේ දැන් කියනවා මේ මාසයේම ඔබේ ජීවිතේ වෘත්තීය ජීවිතේ හෝ වේවා පුද්ගලික ජීවිතේ හෝ වේවා කුමන තත්ත්වයන් තුළ හෝ ඔබ මුලින්දම සැලසුමක් එක්ක වැඩ කරන්න උත්සාහ කරන්න. මොකද සැලසුමක් නැති වුණොත් මේ කාලේ කිසිම ආකාරකින් ඔබට ඒ වෙන වියදම් වළක්වා ගන්න බැරි වෙනවා. ඒ දේවල් තුළ හිතා ගන්න බැරි පාඩු සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදයේ සැලසුමක් එක්ක වියහිදම් කරලා දෙවරක් තුන්වරක් නෙමෙයි දසවතාවක් සියවතාවක් හිතලා ඒ දේවල් කරන්න වගේ බලා ගන්න. අත්‍යවශ්‍ය දේවල් කරන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි. ඒව කරන්න ඕන. අර සමහරක් වලට අනවශ්‍ය වේ දැන් ඔබට ඔසිතූ ආකාරයෙන් සිද්ධ වෙන දේවල් වළක්වා ගන්න ඔබට හැකියාව පාතිනවා. මේ දේවල් නිවැරදි ලෙස කරගත්තොත් ඔන්න මේ කාලේ මම කියන්නේ වැඩි වශයෙන් ලැබෙනවා. ඒ ලැබෙන දේ අපිට රඳවා ගන්න අමාරු. අනේ රඳවා ගැනීම තුළ ඔබට ඔන්න ස්ථාවරව යම්කිසි ආකාරයකින් ධනයක් ඉතිරි කර ගැනීමේ හැකියාව පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරමු මේ කාලේ මේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ ගුණ කරන කතා කරත් ඔන්න පෞල් ජීවිතය තුලත් ඔන්න ඔබගේ සහකාරයාගේ සහකාරියගේ පවා වියහිදම් පස වැඩි වෙනවා. ඔබ මුදලක් අතර ගිහින් දුනොත් වෙනද ගිහින් දෙන දේ මාසෙට දුන්නාම ඔන්න ඔබේ සහකාරය ඒ දේ අර වෙනදට මාසයක් පාවිච්චි කරන දේ ඔන්න සති දෙකකින් ඉවරයි. ඔවුන්ගේ වියදම් පසත් අර අනවශ්‍ය දේවල්ට වැඩිපුර ඔළුව යමු වෙනවා. ඒව හැබැයි විසඳ ගන්න රණ්ඩු සරුවල්ලා නෙමෙයි තේරුම් කරලා දීලා මේ වෙලාවේ අමාරුයි. එහෙනම් අපි මේ දේවල් හොඳ පාලනයක් ගැන අනිත් එක තමයි මේ මාසයේ මුලම අර ඔබට තියෙන ඔය විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම කරන්න තියෙන දේවල් මුලින් කරලා ඉන්නවා. බිල් ගෙවන්න තියෙන දේවල්, රක්ෂණ වාරික තියෙන නම් ඒවා, නැත්නම් යම්කිසි ආකාරයකින් ඔය ඔබ ගෙවන්න තියෙන ගෙවීම්, අය අදාළ දේවල්ට අදාළ යොමු කිරීම කරලා යන්න. එතකොට අර වියහිදන් යද්දී අර ඔබට මාසයේ වෙන්න තියෙන වියදම් ටික මූලික වෙලා තියෙනවා. එතකොට ගොඩාක් දුරට ඔබට අර මාසයේ ගෙවා ගන්න අවශ්‍ය කරන දේවල් වෙලා තියෙවි. ඒක නිසා මේලා බිල් ගෙවන්න මග හරින්න යන්න එපා. පුළුවන් තරම් මේ කාලේ ඒ දේවල් මුලින් කරගෙන ඉන්න. ඊට පස්සේ ඉතුරු දේ යමක් කරන්න උත්සාහ කරන්න. මොකද එතකොට ගොඩාක් දුරට මේ මාසයේ ඔබ අර පැටලි සාගත ආර්ථික මාසයෙන් ඇතිවන පැටලි සාගත බවින් මිදෙන්න හැකියාව පවතිනවා. ඒ නිසා දැන් ඔබට තේරෙන ඇති මම මේ පුන පුනාගෙන හැම කාරණාවක් තුළම තියෙන එකම දේ සැලසුමක් අවශ්‍යයි. නිවැරදි සැලසුමක් අවශ්‍යයි. අන්න ඒ සැලසුම තුළ කටයුතු කරොත් ඔය කියන කිසිම අසුභකාරී තත්ත්වයක් එන්නේ නැහැ. ඉවසීමෙන් කටයුතු කරොත් ඔය කියන කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. අනේ නිසා සැලසුම් සහගත බව, නිවැරදි සැලසුම් සහගත බව, ඉවසීම සහ අන් අයට යම් තාක්කට ඇහුම්කන් දීලා එයින් ගත යුත්ත අරගෙන අනිත් දේ බැහැර කිරීම තුළ ඔබට මේ මාසය ඉතාමත් සුභ මාසයක් කරගන්න හැකියාව පවතිනවා. පෞද්ගල ජීවිත කුටුම්බ ජීවිත කතා කරොත් මේ කාලේ ඔබ කාන්තාවක් නම් මේ කාල පරිච්ඡේද තුළ විශේෂ වශයෙන්ම ඔය දරුවන්ගේ කටයුතු තුළ යම්කිසි ආකාරයකින් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ඉඩකඩ පවතිනවා. ඔබ පුරුෂයෙක් නම් විශේෂයෙන්ම ඔබගේ බිරිඳට ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ඉඩකඩ පවතිනවා. අන්න ඒක නිසාවෙම පොඩ්ඩක් මේ කාලේ විශේෂ වශයෙන්ම පොඩ්ඩක් අර තමන්ගේ සහකාරිය එහෙම නැත්නම් තමන්ගේ දරුවන් පවුලේ අය ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. ඒ වගේම මේ ඔබේ පවුලේ දැන් ඔබේ ගෙදර ඉන්නවනම් ඔය වැඩිමහලු අය විශේෂයෙන්ම සමහරක් වෙලට ඔබගේ දෙමාපිය වෙන්න පුළුවන් නැත්නම් ඔබේ බිරිඳගේ දෙමාපිය වෙන්න පුළුවන් නැත්නම් ඔබේ ඥාති වැඩිහිටියා ඉන්නවනම් ඔවුන්ගේ සෞඛ්‍යමය පිරිහීම් වලට ලක් වෙන්න ඉඩකඩ පවතිනවා මේ කාල පරිච්ඡේදයේ. ඒව තුළ ටිකක් මානසිකව යම්කිසි ආකාරයකින් අර එපා වීමේ ස්වභාවයක් යම්කිසි ආකාරයකින් මේ කාලේ මේෂ ලග්නියන් තුළ පෙන්වුම් කරනවා. නමුත් ඒ දේවල් ඔබ තුළින් විය යුතු යුතුකම් නිසාවෙම ඒ දේවල් කරන්න වග බලා ගන්න. හැබැයි ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහීම් වලට ලක් වෙන බැවින් ටිකක් ඔවුන් ගැන සැලකිලිමත් කටයුතු කරන්න. මේ දේවල් තුළ නැත්තම් අර ඔබට පසුව පසුත වෙන හේතු කාරණා සිද්ධ වෙන ඉඩකට පවතිනවා. වගේම මේ කාලේ චුට්ටක් අර පෞල් ජීවිත පොඩ්ඩක් එපා වෙනවා, රැකියාවත් එපා වෙනවා, ඔක්කොම එපා පැත්තකරලා ඉන්න හිතනවා, කැලෑවකට ගිහිල්ලා භාවනා කරන්න හිතනවා, ඔය වගේ සිතුවිලි තනි වෙන්න හිතන තත්ත්වය කවුරුත් එපා. මම මගේ පාඩුව ඉන්න ගෙදර හිටියත් ඔය ගෙදර අය වෙන වෙන තැන්වල ඔබ කාමරයකට එලා ඔබේ පාඩුව ඉන්න පැත්තරලා ෆෝන් එක ඔබ ඉන්න ඔන්න ඔය වගේ තත්ත්වයන් චුට්ටක් මේ මාසෙ තුළ මාසේ පුරාවටම මේෂ ලග්න හිමියන් තුළින් දැනෙන ලැබෙන කියන්නේ පේන්න තියෙන දේවල් මේෂ ලග්න හිමියන්ට හිතන දේවල්. ඉතින් නමුත් ඒ දේවල් තුළ හුදකලා වීම හොඳයි. මොකද ගැටලු මතු කරගෙන රණ්ඩු වෙනට වඩා පැතරලා ඉන්න එක හොඳයි. හැබැයි ඒ දේවල් තුළ මානසික ඇදවැටෙන නෙමෙයි, යම්කිසි තවත් තනි වෙනවත් එක්කම මනස තුළ යම්කිසි ඍණාත්ම දේවල් ආරූඪ කර ගැනීම නෙමෙයි. ඒ කාලය අරගෙන ඔබ තනියම දෙයක් කරන්න උත්සාහ කරන, අලුත් දෙයක් කරන්න උත්සාහ කරන ඒ දේ තුළ
ඔබට කැපිපෙන්න සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. අන්න එකයි තමයි කියන්නේ අර ජීවිතයේ තියෙන ග්‍රහ පීඨියම් වල තියෙන අසුභකාරී දේවල් ජීවිතේ හරි පැත්තට යොමු කරගන්න මේලා තනි වෙන්න තියෙන පැත්ත වෙලා ඉඳී තියෙනවා. ඒ දේ තුලත් අලුත් දෙයක් ඉගෙන ගන්න, ඒ දේවල් තුල අලුත් සැලසුම් ඇති කරගන්න උත්සාහ දරන්න. එතකොට ওই ප්‍රශ්න ගොඩක් ඔබට වළක්වාගෙන හිතා ගන්න බැරි විදිහට අසුභ දේ තුලත් සුභ දෙයක් ඔබේ ජීවිතේ පෙරලියක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේ මේ කාලේ ওই ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුල නම් ඇත්තටම මේ ගැන අපි කතා නොකර ඉන්න තරම හොඳයි. මොකද හැමදාම ගැටලු මේ මෙතෙක් තවසක් පැවතින ආරවුල් කියන්නේ යම්කිසි ආකාරයකින් නැති ලෙඩ බැලුවත් නරකයි, හිනා වුණත් නරකයි, හිනා නොවී හිටියත් නරකයි. ඒ ඔක්කොම ඔබ තුළ තියෙන ගැටලු. අන්න ඒ தත්ත්වය තුළ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ නම් පුළුවන් තරම් ආරවුල් තමයි මේ කාලේ තියෙන්නේ. ඔබ තුළ ඉවසීමක් ඇත්තෙම නැහැ. කෝලයක් ගත්තම ආන්සර් නොකර හිටියම් ඇත්තට මේ මනුස්සයා ඒ ලැවේ ආන්සර් කරන්න පුළුවන් තත්ත්වයක මේ හිටියේ. මොකක් හරි වෙන වැඩක හිටියේ. ඒ වුණාට ඒ කිසිම කාරණාවක් ඔබට අදාළ නැහැ. රණ්ඩු සරුවල් වෙනවා. අන්න ඔය වගේ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ඉවසීම වැඩි වර්ධනය කරන්න ඔබට මේ ආදර බැඳීම මේ කාලේ පවත්වා යන එක අත්‍යවශ්‍ය නැහැ. ඒ දේ නොකඩී පවත්වා යන්න ඕන මේ දින 30, ඒ කියන්නේ සැප්තැම්බර් මාස දින 30ත්, ඔක්තෝබර් මාස දින 20ත්, විශේෂයෙන්ම දින 50 නම් ඉවසීම කියන දේ අත්‍යවශ්‍යම. නැත්තම් කිව්වා කියලා හිතේ තියාගන්න මේ දින 50 ඇතුළත අනිවාර්යයෙන්ම ඒ ආදර සම්බන්ධතාවයේ ගොඩාක් දුර 99%ක්ම කැඩී හිරලා යනවා. ආයෙත් ඉතින් මූණර බලන්න නැති තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මේ කලබල වෙන්නවත් කඩාවැටෙනන් නෙමෙයි කියන්නේ ඉවසීම ප්‍රගුණ කරන් ඉන්න උත්සාහ දරන්න. මාත් එක තරහ වෙයි, මාත් එක්ක කේන්තියයි මේවා කියද්දි. නමුත් කමක් නැහැ. මාත් එක්ක කේන්තිය හැරෙ මේ කියපු දේ ඔළුවේ තියාගන්න. එතකොට ඔබට මේ සම්බන්ධතාවය ඇතුළේ යම් කිසි ආකාරයෙන් ප්‍රවේශම් කරගන්න හැකියාව පාදනවා. හැබැයි මේ වෙලාවේ ඔබ ගැන විතර හිතන, ඔබේ හැඟීම් ගැන විතර හිතන ওই தත්ත්වය නිසාවෙන්ම අනිත් ඔබේ සහකාරය පෙම්වතා පෙම්වතියෝ පීඩාවටපත් වෙන්න හේතු කාරණා යදන. ඒක නිසා ඉවසීමෙන් කටයුතු කරන මේ කාලේ තමන් ගැන විතරනේ අනිත් අය ගැන සංවේදී වෙන්න වග බලා ගන්න. අලුතෙන් ඇති වෙන ආදර බැඳීම් ගැන නම් කොහෙත්ම වගකීමක් ඇති කරගන්නේ නැහැ. පුළුවන් තරම් ඒව ඇති කරගන්න නැතුව ඉඳ උත්සාහ කරන්න. මොකද ඒ දේවල් තුල සමහරකට ප්‍රශ්න ගැටළු ඔබට යම් කිසි ආකාරයකින් ජීවිත කාලෙන් පසුතැවි ඉඳ වෙන ප්‍රශ්න ඇති වෙන නීතිමය ගැටළු පවා ඇති වෙන හේතු කාරණා යදන මේ අලුතෙන් ඇති වෙන බැඳීම් එක්ක. ඒ නිසා පුළුවන් තරම් මේ වෙලාවේ අලුත් බැඳින් නම් ඇති කරගන්න බෑ. මොකද මේ කාල සීමා තුළ ඔබ තුළ ආවේගශීලීත්වය වැඩි, ඒ වගේම රාජකාධික සිතුවිලි වැඩි, ඒ තියෙන හැඟීම් වැඩි, ඒවා තුළ තරමදුර අපිට හානි කර දේවල් එන්න ඇති බැවින් ආදර බැඳීම් වලින් මේ කාලේ ටිකක් ඉවත් වෙලා ඉන්න තරම මේෂ ලග්නෙමියට යහපත්. ඒ වගේම මේ කාලේ අධ්‍යාපනය ගැන කතා කරද්දී අධ්‍යාපනික වශයෙන් මේ කාලේ ඔන්න උසස් අධ්‍යාපනය තුළ සාර්ථකත්වයක් කරගන්න හැකියාව පතනවා. මේ කාලේ උසස් අධ්‍යාපනයේ වරම් දිනා ගන්න යම් කිසි ආකාරයකින් උසස් අධ්‍යාපනයේ වෙනින් යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ඔබගේ අරමුණු සාක්ෂාත් කරගන්න හැකියාව පතනවා. මේ කාලේ සීමා තුළ විශේෂයෙන්ම ඔබ මේ විභාග සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙනවා නම් යම් කිසි ආකාරයෙන් ඒ තුළ සාර්ථකත්වයේ හම්බ වෙනවා. හැබැයි ඒ උප්පරිම සාර්ථකත්වයේ ළඟා කරගන්න අර ඔබ තුළ තියෙන ඉක්මන්කාරීත්වය බාධා කරනවා. විභාග උත්තර ලියන ගත් කලබලෙන් ලියන්න යන ප්‍රශ්නයක් හරියට කියවන්නේ අන්තිමට ප්‍රශ්න තියෙන අනිත් පැත්තට, ඔබ උත්තර ලියලා තියෙන අනිත් පැත්තට නෝවගේ තත්ත්වය සම්මුඛ පරීක්ෂණයට ගිහලා උත්තර දෙන්න ගියත් එමය කියන දේ හරියට අහන්නේ ඔබ දන්න දේ කියන යනවා. ඇත්තටම ඒ ප්‍රශ්න වල උත්තර ඔබ හරියට දැනන් ඉඳලා තියෙනවා. හැබැයි ඔබ ඒ ප්‍රශ්න හරියට තේරුම් ගන්න නැතුව අනිත් පැත්තට උත්තර දෙන්න. මේ වගේ තත්ත්වයන් තුළ අර ඔබට ලැබෙන්න තියෙන සාර්ථකත්වයේ ජයග්‍රහණ සමත් වීම තියෙනවා. නමුත් අර ටිකක් උපරිම තත්ත්වයට යන තිබෙච්ච තත්ත්වයන් බාධා එල්ල කරන්න ඉඩ පවතුන. ඒක නිසා පොඩ්ඩක් ඒ තියෙන ඉක්මන්කාරීත්වය අඩු කරගෙන කල්පනාකාරීව නිවිච්ච මනසකින් මේ දේ කරන්න. මොකද මේ වීඩියෝ අවසානක පිළියම් පිළියොත් නිවැරදි ආකාරයෙන් කරන්න. එතකොට ඔය මනසේ තියෙන ගොඩාක් දුරට ව්‍යාකූලභාවය, හදිස්සිය, කලබලයේ ආවේගශීලීත්වය නැති වේවි. මනස ගොඩාක් දුරට ශක්තිමත් වේවි, සැහැල්ලු වේවි, අර යම් කිසි නිරවුල් වේවි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ අවසානක පිළියම් මේෂ ලග්න හිමියෝ කරන්න. ඒ දේ තුළ ඔය කියන ප්‍රශ්න ගැටළු අසුභකාරී දේවල් 100%ක් මගහරවා ගන්න ඔබට හැකියාව පාතිනවා. පාසල් යන වයසේ දරුවන්ට මේ කාලේ අධ්‍යාපනය වශයෙන් සාර්ථකත්වය පෙන්වුම් කරන නමුත් ඔබ තුළ හිතුවක්කාරී බව වැඩි වෙනවා. අන්නේ හිතුවක්කාරී බව වැඩි වීම තුළ පොඩ්ඩක් ඔබගේ අකීකරුකම වැඩි වෙනවා. ගුරුවරුන්ට අවනත නොවන තත්ත්වයන් තුළ, වැඩිහිටින්ට අවනත නොවන තත්ත්වයන් තුළ ඔබ මේ කාල පච්චය තුළ දඬුවම් වලට ලක් වෙන, පන්ති තහනම් වලට ලක් වෙන, සමහරත් වලට ඔබව ප්‍රතික්ෂේප වෙන්න හේතු කරන හොඳට හිටපු ළමයට මේ මොකද වුනේ? අන්න ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඒක නිසා පොඩ්ඩක් කීකරුව අනිත්‍යට ඇහුම්කන් දීලා හිතුවක්කාරී බවෙන් මිදලා කටයුතු කරනවා නම් ඔය පාසල් නිවසේ මිශ්‍රක් නිමියෝ යහපත් වේවි. නැත්නම් ඒ දේ තුළ අර ඔබට තිබ්බ ආදරය, ඔබට තිබ්බ යම් කිසි ආකාරයකින් ඔබ තුළ තිබ්බ ඔබ ගැන ඔවුන් තුළ තිබ්බ විශේෂම ගුරුවරු ගුරුවරියන්ගෙන් වැඩිමහලුවන්ගෙන් තිබෙච්ච පැහැදීම නැති වෙලා අර ඔබ අකීකරු නරක දරුවෙක් විදිහට හංගඩු ගහෙන්ද ඉඩකට පවතුන එක නිසා පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරන වගේ බලා ගන්න. සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍යමේ පිරිහීම් ගැන කතා කරොත් විශේෂයෙන්ම ස්නායුගත ගැටලු කාර්යතත්වයන් අත් වෙන කාල පරිච්ඡේදය, ඒ වගේම විශේෂයෙන්ම
යටිබඩ ආශ්‍රිතව ගැටු කරගත්ත විශේෂම කාන්තාව පරිසංගෙන් මේ කාල පද්ධතියව ගැබිනි මවුරුන ගොඩක් ප්‍රවේශංගෙන් මේ කාලේ දරුකබට හානිකර දේවල් වෙන ඉඩකට පාතුන බය වෙන නෙමෙයි මේවා කියන්නේ ඒ දේවල් නොවෙන්න වගවලන උෂ්ණාධික ආහාර ගන්න ගෙන් පොඩ්ඩක් මේ කාලේ වැලකී සිටිනවනම් යහපත් මොකද මේ පරිසරයේ තියෙන යම්සි ආකාරයේ මේ දේශගුණේ තත්ත්වයන් තුලත් මේ ශනින් වෙනස් වෙන එක පාර වහිනවා එක පාර අර එපාම වෙන්න ගින්දර ගහන්න පායන ඔන්න ඔය තත්ත්වයන් තුල ගොඩක් සෞඛ්‍ය පිරිහීම් ඇති වෙන කාලයන් ඒක මේ ජ්‍යොතිෂ්‍යමය කාරණාතුල නෙමෙයි අපි සාමාන්‍ය පාරිසරිකව හිතුවත් ඒ தත්ත්වය තියෙනවනේ අන්න ඒක නිසාම මේ විශේෂම ගැප් ගැන ඉන්න අය ඒ தත්ත්වයන් තුල මුහුණ දෙන්න ඔබතුල යම් කිසි ආකාරයෙන් අර උෂ්ණාධික ආහාර ගන්නදී අවේලා වෙනාන කරන දේවල් අර යහපත් නොවන සෞඛ්‍ය පුරුදු ඒ පොඩක් අඩු කරගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් මේ කාලේ අර සැහැල්ලෙන් යම් කිසි නිවැරදි සෞඛ්‍ය පුරුදු මත ව්‍යායාම් රටාවන් තුල ආහාර රටාව තුල නිවැරදි ආහාර රටාව තුල මේ යම් කිසි ආකාරයකින් කටයුතු කරන්න උත්සාහ කරන්න උෂ්ණාධික ආහාර ගන්නත් එපා සීතාධික ආහාර ගන්නත් එපා දේවල් පාලනයක් යුතුව කරන්න උත්සාහ කරන්න දරුගව පොඩ්ඩක් ප්‍රවේශම් කරගන්න කොහොමගත මේෂ ලග්නීමේ යටිබඩ ආශ්‍රිතව යම් කිසි අක්මාව සම්බන්ධයෙන් අග්න්‍යාශය සම්බන්ධයෙන් බඩවැල් සම්බන්ධයෙන් කාරණා වගඩු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවන ඉඩකට පවතිනවා ඒ වගේම තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව විශේෂයෙන් මුත්‍රාශය ආශ්‍රිතව ඔය ගල් තැම්පත් වීම ඒ සම්බන්ධ විෂ බීජ ශරීරගත වීම වගේ පෙන්නුම් කරනවා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන මේ කාලේ පොඩක් සෞඛ්‍ය පරිහීම් ඇති වෙන කාල පරිච්ඡේදයන් නිසා විශේෂයෙන් මේ මාසය අරම කිව්ව දින 50 තුල තුට්ටක් ප්‍රවේශංකාරීව කටයුතු කරන වගේ බලාගන්න මේෂ ලග්නෙමියෝ එතකොට ඒ දේවල් වලින් වැළකීලා මේ මාසය තුල ඒ තියෙන අසනීපකාරී තත්ත්වෙන් මිදිලා ඇති ඔබට ගමනක් යන පුළුවන් වෛද්‍ය උපදේශ මත ඖෂධ ගද්දි විශේෂයෙන්ම ඔය ආවට ගියර මේ කාලේ ඔය අර ගොඩ වෙදකම් කරන්නවත් එහෙම නැත්නම් අර දන්නකමර කවුරු හරි කිව්ව ගියම ෆාමසියෙන් බෙහෙත් පෙත්තක් කරන් බොන්නවත් යන්න එපා. මොකද ඒවත් ඔන්න ගැටලු මතු වෙන්න ඉඩකට බදින නිසා නිසි වෛද්‍ය උපදෙස් මත පවණක් ඖෂධ ගන්න. ඒ ගන්න ඖෂධ උනත් ඒ වෛද්‍ය උපදෙස් මතේ දීලා තියෙන මාත්‍රාවන් ප්‍රති එක නම් අනිවාර්ය එකක් ගන්න බලලා සමහර පුරුද්දට ගිහිල්ලා එකක් බොන එක දෙකක් බොනවා. අන්න ඔය වගේ තත්ත්වයන් මාරු කරලා බෙහෙත් ගන්න ඔන්න ඖෂධ විෂ වෙන්න හේතුකාරණා එන්න ඉඩකට බදිනවා. මේ දේවල් බුද්ධියෙන් ඔබට වළක්වා ගන්න හැකියාව පවතිනවා. ඒ දේ තුළ සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් මෙහෙමයි මේ මාසෙ ටිකක් අර වැඩිපුර අසුබ දේවල් මම කියන්නේ නැති නෑ අසුබ දේවල් 140ක් වගේ තමයි තියෙන්නේ සුබ පැත්ත 60යි සුබ දේවල් අඩුවෙන් කියන්නේ නැති හැබැයි සුබ දේවල් කොහොමත් දැනගෙන හිටියත් නොදැන හිටියත් සුබයිනේ අසුබ දේවල් වැඩි වශයෙන් කියවේ මේ දේවල් දැනගෙන ඒ දේවල් වෙනස් කරගැනීමේ ඒවත් සුබ කරන ඒක නිසා මේ වීඩියෝ අසන කෙනෙක් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා ජීවිතේ ජය ගන්න මේ මාසෙ ඔබට සුබම සුබ මාසයක් කරගන්න හැකියාව පවතිනවා අර සුළු සුළු වෙනස්කම් තුළ ආවේගය අඩු කරන්න ඉවසීම වැඩි කරගන්න තරමක් දුරට ඔබ තුළ අර ඔබ පමණක් හරිය කියන අනිත්‍යට ඇහුම්කන් නොදෙනතාවය ඇති කර යම් කිසි ආකාරයෙන් නැති කරගන්න ඒවට ඇහුම්කන් දීලා ඒ දේවල් තුළ ගත යුතු අරගෙන අනිත් දේ බැහැර කරලා ඔබ කටයුතු කරන්න ඒ වගේම නිවැරදි සැලසුමක් නිසි සැලසුමක් එක්ක කටයුතු කරන්න මේ ශලග්නෙමියන්ට මේ සැප්තැම්බර් මාසෙත් ඉදිරි කාලය ජීවිතය යහපත් කාලයක් බඩපත් කරගන්න හැකියාව පවතිනවා ඒ නිසා කලබල විය යුතු නැහැ මේ දේවල් කිව්වේ ඔබ ඒ දේවල් වෙනස් කරගෙන ජීවිතය ජය ගන්න ඔබට පුළුවන් ඒ දේ කරන්න ඉතින් එහෙනම් අපි යොමු වෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට මොකද්ද මේ මාසය තුළ තියෙන අසුභකාරී දෙයක් ඇත්නම් ඒ අසුභකාරී දේ සුභ කරගන්න විදිහ මේ මාසෙ සිරසිය සුභ කරගන්න කරන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න උත්සාහන සමහරකට විදේශගතලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ. ඔබ ඒක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ. ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා. මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාව තුළ ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතවිල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණාත්වල ඕනම අසුභ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් ඉවත් ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවාද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන්නේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝහරුව දවසක් නෙවෙයි. මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධනෝ අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමකට කටයුතු කරත් ගැටලුවක් නැහැ. ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන හින්දු අය එහෙම පූජාවක් තියන්න එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාවක්. ඒක නිසා
වෙනත් ආගමක කෙනෙක් වුණත් කමන්නේ ඔබට කරන්න හැකි නම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැති නම් ඒ දවසට තමන්ගේ ආගම දහම රණුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වති මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලිකායට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධ ජුසේමුණිතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාණ පවත්වන්න බාරහාර වෙනවනේ. ඒ කාලේ යහපත් මෙහෙමයි. තුන්වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් හොදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් තුන්වෙනිදා කරන එක හොඳයි. හැබැයි දෙවෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය එක දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුභ දිනයද? නැහැ. එදා අමාවක පෝය දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුභභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුව ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න තිබ්බ කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුභත්වයක් නෙමෙයි. මාස පෝය දිනේ හින්දායි ඒ දවස යොදා ගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් තුන්වෙනිදා හැකිනම් හොඳයි. නැත්තම් දෙවෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්නවා නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දී අර විශේෂයෙන්ම අරන් යන්න ඕන කාරණාව තමයි ආ තුන් වරක් පිරිසිදු රෙදි කඩකින් පෙරාගත් පැන් යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට තුන් වරක් පෙරාගෙන එතනට කියලා පෙරාගත්තත් කමන්නේ බෝධිය ආසන්නයට. නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණ මල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික, ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන, ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක් කියන එකට අධික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියන දා නූල් 5ක් වගේ අරගෙන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් කියන්න හැකිනම් ඖෂධ පූජාවත් යන්න. මේ විශේෂයෙන් මේ අසනීපය, ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා නම් විශේෂයෙන් මරා යන්න මේ මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි සමන් මල්, සමන් පිච්ච මල් දෙන්න. හැබැයි මේ 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 පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජා සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල්, සමන් මල්, සුවඳ කොට්ට, කරද මුඟු, කොකුම් පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට අර සම්පූර්ණයෙන් දාන නෙමෙයි, හැකිනම් සම්පූර්ණයෙන් කරන්න. නැත්තම් ඒ දැල්ලන පහන් වලට එලඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජාව සඳහා එලඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දි පුළුවන් නම් එදා නිර්මාංශනනේ දවසේ මේ මේ මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේක. අර දැන් මස් මාංශ කන කෙනෙක් අර දවසක් මස් මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්ති මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්නම් නැතු මේ මස් මාංශ කන අය පවුකාරයෝ, මස් මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. එදාට පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම්, ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසේ ඉඳන් මේ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දී ඔබ හිතින් හිතාගත්තොත් මම ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා, නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා, ඒ දේ තුළ භවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් එදාට පුළුවන් නිර්මාංශයලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා, ඒ කියන්නේ බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතාමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල්, පහන්, සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසිදු රෙදි කඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදි කඩ තියලා ඒ රෙදි කඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් කරගෙන කිව්වනේ ඒ දිග නූල් පන්දු තුම්පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කටවටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල් කඩන්න නැතුව එකම නූල් එකකින් ගැට ගැව ඊට පස්සේ ඉතින් ආ එහෙම අනිත් එකට ගෙනිච්චා ඊළඟ තුන්වෙනි එකට ගෙනිච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනේ ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල එක කොනක් වෙනකන් දෙකට. මේ ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කල තුනක් ප්‍රමාණවත්. ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියන තනියම එකක් කරන්න ඕන නම් එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුලේ හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාතාවන් කියලා
සාමාන්‍ය පරිදිව බෝධි පූජා කරන සියලු ගාථාවල් කියලා අන්තිමට තුන් වතාව බැගින් ඔබ කියන්න ඕන දසදිසා පිරිත ජය පිරිත අභිසංවිධාන පිරිත දසදිසා පිරිත ජය පිරිත අභිසංවිධාන පිරිත මේක ඔබට අර කටපාඩම් මතක නැත්තම් මොක හරි බලන් කිව්වත් කමන්නේ නැත්තම් එමෙ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණය කරපු එකක් ඔය ෆෝනේ හරි කමන්නේ ප්ලේ කරන අනිත් අයට බාධාවක් නොවන විදියට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ අන්න ඒ විදියට කියලා ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා ඒ කියන්නේ ඉන් අනතුරේ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ අවධානයින් ඔන්න ඔබ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල් ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්ද වලට අවට ගඳ සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න දේට යොමු කරලා ටික වෙලාවක් යද්දී ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැන් අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්ව දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලයක් අර ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියනා වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනෙන්ම වතුර පොඩ පොඩ ඉතුරු කර ගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කර ගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපු අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධි වටේ කල තුන බෝධිය නැවුවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්වයන් දුක්ෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීප වතාවක් ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි ගමන්නේ දැන් නිවසේ කරද්දී බෝධිය වටේ වඩ කීපයක් යනව හැකියාවක් නැහැ නේ ඔබට බෝධි නැහැ නේ එහෙනම් ඔබ ඒ පෑන් කාලේ අතට අරගෙන ඔබ බෝධිය වටේ යනවා කියලා හිතා ගන්න මේ ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන්නේ බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චියකට හරි කමන්නේ වක් කරන්න කිසි ගැටලුවක් නැහැ බැරිම නම් සිංක් එකට වක් කරුවොත් ගැටලුවක් නැහැ ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කල තුනි එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිලා වතුර අරන් ගිය බෝතල හරි කමන්නේ පැන් අරන් ගිය බෝතල හරි කමන්නේ ඒක පුරෝගෙන ගෙදර අරගෙන ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත් මැදල මුණ හොදලා ඒක සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව සල්පයක් අතට අරගෙන ඔබගේ මූණ පොඩ්ඩක් හොදා ගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුල ඔබගේ අර මාසය තුල ඒ දිනය තුල කරන කටයුතු සාර්ථක කරගෙන ඊට වගේම ඔබේ මානසික යම් කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝග වලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුලම සියලුම කටයුතු වල සාර්ථකත්වය ජයග්‍රහණය තුල ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කරගන්න හැකිය. මේ හැම දේ තුලම තියෙන හිත තුල ධනාත්මක භාවය ඇති කිරීම තුල අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම. මේකයි වැදගත් භාවයේ. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේක. මම ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාව පදන ජීවිතේට ඔබේ මනසට ගත හැකි දේ අතිශයින් බොහොම. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන්ම උදෑසන අවදිච්චකම රාත්‍රි නිද්‍ර පෙර මෝර පිරිත සූර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවී තුල නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න පෙර ඉදිරිය ඔබේ ධනාත්මක වායත් වේ. මේක මේ මහා ලොකු දෙයක් නෙවෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ ඔබටම පැහැදිලි වේවි වෙන දේ. හිතා ගන්න බැරි වේවි ජීවිතේ. හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වයේදී අනතුරු වලින් මිදීම ලැබේවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත් වේ. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වේවි. ඒක මම කියලා දන්නේ නැහැ. ඔබ කරලා බලන්න මොකද මේ කරලා ජීවිතේ දිනපු අය
දැන් ඕනතරම් සාක්ෂි තියෙන වසර ගණන තිස්සේ ජීවිතේ නරකම කාල දශාවක් කියන්නේ මේක ඒ රාෂ්ට්‍රක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් වෙන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණතරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කටක ලග්න හිමියන්ට ඒ රාෂ්ට්‍රක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයට ඒ වගේම මීන ලග්නයට අන්න ඒ ලග්න හිමියෝ විශේෂ මකර ලග්නයට තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුළ චන්ද්‍රය ඉන්න තැන් ගල අනුවත් ඒ රාශක ක්‍රියාත්මක කරන ඔය කුමන නරක කාල දශා ගෙවුවත් මුන දසාවල් ගෙව්වත් ඔබට යහපතත් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන්න ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලන ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදා වෙන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකේ ගිහලා sunrise කියලා type කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදාටනේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියන සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 ටයිප් කරලා සර්ච් කරාම ඔන්න සැප්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකෙ කොහේ හිටියත් මොන නගරේ හිටියත් සූර්ය උදාන වෙලා වෙනවා. හැබැයි බැරි කළා මේ වැඩසටහන හරි සැප්තැම්බර් පළවෙනිදා පහු වෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කෙසේ ගැටලුවක් නැහැ. සැප්තැම්බර් මාසේ මැදින්දන් හරි පටන් ගන්න. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවක් නැහැ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකට කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නෑ නාන්න අසනීපති නෑ නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබගේ ආගම දහම රට වතාවන්තික. ඒ කියන්නේ අර මං කියෝ පිරිට් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගමට අනුව කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර. මීපැණි පොඩ්ඩක් දැම්මම ඇති. මේ කිරිබත සකස් කරවලදී ඔබ කරන්න අවශ්‍ය නැහැ සුදුහර කැකුළු හරෙන් ගෙදර වෙන කෙනෙක් ලවා හරි කමන්නේ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා මේ කිරිබත් සකස් කරගෙන ඊට පස්සේ ඒ කිරිබත් එක ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට යන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවාගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි ගමනාගමන මෙපමණයි අධ්‍යාපනය සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම් කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාකරලෙන් මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒක ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් එනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතින් නොඋනත් බැහැර වෙන දේ කාරණාකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ විහිදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම් කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අනේ එහෙම කරන්න උත්සාහ ගන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙත හට අනුව අර සූර්ය උදාන වෙලාව අපි දැනගත්තා. ඒ වෙලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහරට සූර්ය උදා වෙන වෙලාව පේන්නේ සමහර අය ගොඩ නැගිරියොල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වෙන් තුල සූර්ය උදා වෙන වෙලාව පේන්නේ. වැස්ස වෙන්න පුළුවන් මේ කාල වචන. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්ය දේවියන් නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක විද්‍යාවනු පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දේවියෝ කියලා හැඳින්වීම වරදන්නේ නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දේවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා පුළුවන් නම් 7 වතාවක් 21 වතාවක් හරි ගමන කියලා සූර්ය දේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුළ මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුළ මං කරන ආදායම් මාන තුළ සාධාරණ ක්‍රමවේදයන් තුළ මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුළ ඒ කරන දේ තුළ නැත්නම් රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුළ අර තියෙන බාධාව කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුළ මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධා කෙල්ලෙන්න පුළුවන්. අනේ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන් ඇසර නොපෙනෙන ජීවිය, විශාල ජීවිය, නපුරු සතා, අහිංසක සතා, ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාසතුර ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක්
ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුල කියන දේවල් නැතුව ඒ අත්හදා බලන්න නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කියව දේවල් නෙමෙයි ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මම කියන දේවල් ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඒ වගේම මාසේ එක දවසක් පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවා නම් වඩා හොඳයි දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකියය කරන්න එපා අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට කන නැති කෙනෙකුට අසන සතෙකුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට අහිංසක සතෙකුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන්න වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 වෙනකම් පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියාව තුන. මොකද අපි විඳිනවනේ අපි බඩගිනින ඉන්නවා. බඩගින්න දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගින ඉන්නේ? අපේ වේල අර අපි මේ විඳින වේදනාව සෑහෙන විදිහට විඳින කෙනෙකුට දීලා ඒ ආහාර වේල අන්න කුසල් වැඩි වීම. මේ ඊටාත්ම බලගත් පිළිවෙතක්. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම්කිසි ආකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරා ගන්න බැරිකම ආහාර ආරම් වෙනකල දුන්නා කියලා ඒකේ පින අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහායක් වෙනවා. ඔබ ඒ නිර්ආහාර වින්දීමේ ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් දෙන නිසා ඒ දේ කරන්න වග බලා ගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයරත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජොසිමුත මහ සංත්‍යාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්වින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන්න රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය ගත කරන්න භාවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම සදාසරණ වහන්සේ බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව හර්දේ නුවානේ දිව සප්සනුවානේ කියන්නේ ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්ද ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක් කරදරයක් දුකක් දැනෙන වෛරයක් තරහක් දැනෙන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව ඔබ උච්චාරණය කරන්න ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේ. ඔබට තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වයේ වගේම ඔබට උත්තර නැති තැන් වල උත්තර ලැබේවි. වෛරය නැති වේවි, දුක නැති වේවි, ජීවිතයේ ප්‍රශ්න වල උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවත් වෙන උත්සාහ කරන ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා සමහරුගේ Hindu අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි ඉතින් අනිකුත් ආගම් වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිවට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුළ කිසිම ආගමක නරකක් නැහැ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සුන් බෙදීම තුළ ඇති කරගන්න යම්කිසි නීති වේද ක්‍රමවේද තුළ ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එන යහපත කරන්න අනිත් අය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න අසරණ දරුවෙක් වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න. වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන් ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ ඔය මාසේ ජනාධිපතිනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලෙම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපිට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ගැන. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්න කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත්ව රඳාපවතින ඔබ තුළමයි. ඒකෙන්ද කවුරු මත්වත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙම වුණොත් තමයි අර කිව්ව වගේ සිහින නැති වෙන්නේ. සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සිහින, තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමින් ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් කවදාවත් ඔබේ සිහින බිඳ වටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වග බලා ගන්න. ඔබට ජීවිතේ දිනන්න හැකියාව පතනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ යහපත් මාසයක් කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.